ආයි බොහෝ වේවා සියලු දෙනාටම අපි අද දැන් පසුගිය දවස්වල අපි පාඩම් පසුගිය සතිවල අපි කතා කළේ දුවේ පුතේ ජීව විද්‍යාව කොටස් පිළිබඳව ඔබේ විද්‍යා පෙළ පොතේ ඉන ජීව විද්‍යාව කොටස් පාඩම් කොටස් තමයි අපි කතා කළේ අද ඉඳන් අපි කතා කරන්න සූදානම් වෙනවා දුවේ පුතේ රසායන විද්‍යාව විෂය කොටස ඒ කියන්නේ ඔබේ පාඩම් පෙළ පොතේ 7 වෙනි පාඩම 7 වෙනි පාඩම ඉඳලා තමයි අපි අද කතා කරන්නේ එතකොට 7 වෙනි පාඩම තියෙන දුවේ පුතේ අම්ල බෂ්ම සහ ලවණ පිළිබඳව අම්ල බෂ්ම සහ ලවණ පිළිබඳවයි අපි කතා කරන්නේ හරි එහෙනම් අපි පටන් ගමු පාඩම කො මේ බෝඩ් එක මකන කොට්ටේ කො කවුද ගත්තේ කො පන්ති නායකයා පන්ති නායකයා නැගිටින් පන්ති නායකයා නැගිටින් හා දුවේ පුතේ මේ පොඩ්ඩක් මට මේ මේ පන්ති කාමරේ මතක් වුණා ඉස්කෝලේ පන්ති කාමරේ දුවල පුතාලටත් එහෙම වෙන්නේ නැති නේද දැන් පන්ති කාමරේ ඉස්කෝලේ ටීචර්ලා ඔහොම කතා කරනවා ඇති ඒ පාසලේ තිබිච්ච සුන්දරත්වය දැන් ගෙදර ඉඳලා ඔබ අත්විඳිනවා අත්විඳින්න උත්සාහ කරනවා ඇති අපි ප්‍රාර්ථනා කරමු අපිට ඉක්මනට අපි දෙගොල්ලන්ට පාසලේදී මුණ ගැහෙන්න ලැබේවා කියලා එහෙනම් අපි කතා කරමු අද මේ රසායන විද්‍යාව විෂය කොටස ගැන මේ රසායන විද්‍යාව පුතේ හරිම ලේසිම කොටසක් ඔබ දන්නවනේ දැන් ඔබ විද්‍යාව කියන්නේ ඔබේ ආසම ලේසිම 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 විෂය කොටසක් වෙලා හමාරයි නේද හරි එහෙනම් මේ රසායන විද්‍යාවට මුල් වෙන දුවේ පුතේ පරමාණු පරමාණු මූලද්‍රව්‍ය මේවා තමයි රසායන විද්‍යාවට රසායන විද්‍යාවේ හෝඩිය කියලා කිව්වත් මම හිතන්නේ නිවැරදි ඉතින් මේ රසායන විද්‍යාවේ මූලික දේවල් ටික ඔබ හරියට ඉගෙන ගත්තා නම් මේ රසායන විද්‍යාව විෂය කොටස ඉතාම ලේසි වෙනවා ඔබට ඒක නිසා මේ අම්ල බෂ්ම ලවණ පාඩමට යන්නට පෙර අපි පොඩ්ඩක් ඒ රසායන විද්‍යාව කොටසක් කෙටියෙන් මතක් කරගමු දුවේ පුතේ අපි බලමු හරි මේ රසායන විද්‍යාවේ මූලිකම මූලික වෙලා තියෙන්නේ පරමාණුව එතකොට ඔබ දන්නවා පරමාණුව සොයාගත්තේ කවුද පරමාණුව නිකම්ම සොයාගත්ත නෙවෙයි බොහෝ පරීක්ෂණ කළා විද්‍යුතුන් තර්ක විතර්ක කළා මේ පරමාණුවේ හැඩය ඉලෙක්ට්‍රෝනවල ගමන් මාර්ගය ඒ විදිහට හොයාගෙන අපි නූතන පරමාණු ආකෘතිය මෙන්න මේ ආකාරයෙන් ඔබට දකින්නට පුළුවන්. න්‍යෂ්ටිය ඒ වගේම න්‍යෂ්ටිය වටා තියෙන ඉලෙක්ට්‍රෝන ගමන් ගන්න ගමන් මාර්ගය ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන. අපි බලමු මේ පරමාණුවේ තව තියෙන උපපරමාණුක අංශු මොනවද කියලා. පරමාණුවේ තියෙන උපපරමාණුක අංශු මොනවද කියලා බලමු. අපිට දැක් ගන්න පුළුවන් දුවේ පුතේ ප්‍රෝටෝන. ප්‍රෝටෝන තියෙන්නේ න්‍යෂ්ටියේ. ඊළඟට අපිට ගන්න පුළුවන් න්‍යූට්‍රෝන. න්‍යූට්‍රෝනක් තියෙන දුවේ පුතේ න්‍යෂ්ටියේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන. දැන් ඔබ දන්නවා මේ උපපරමාණුක අංශු වල ස්කන්ධයක් තියෙනවා තියෙනවා. ඒ කියන්නේ බරක් තියෙන අංශු තියෙනවා. ඒ වගේම ආරෝපණයක් තියෙන අංශු තියෙනවා. ආරෝපණයක් නැති අංශු තියෙනවා. ස්කන්ධයක් නැති අංශු තියෙනවා. හරි. ඊළඟට අපි බලමු මම මේ සෝඩියම් කියන පරමාණුවයි ගත්තේ. සෝඩියම් පරමාණුවේ අපි කතා කරන පරමාණුක ක්‍රමාංකය. දුවේ පුතේ මොකද්ද පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ? පරමාණු ක්‍රමාංකය කියලා කියනවා පරමාණුක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවට න්‍යෂ්ටියේ තියෙන මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටියේ තිබෙන ප්‍රෝටෝන සංඛ්‍යාවට අපි කියනවා පරමාණුක ක්‍රමාංකය කියලා. හරි. එතකොට එහෙනම් මේක තවත් විදිහට ඔබේ දැනුම මත තවත් මේක පුළුල් කරගන්න පුළුවන්. කොහොමද අපි ඒක කරන්නේ? අපි කියනවා මූලද්‍රව්‍ය පරමාණුක තිබෙන ප්‍රෝටෝන සංඛ්‍යාව හෝ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පරමාණුක ක්‍රමාංකය කියලාත් අපි කියනවා. මොකද ඒක අපිට ඉදිරියේදී ගණන් එහෙම හදනකොට ඔබ දන්නවා වැදගත් වෙනවයි කියලා. ඊළඟට ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ දුවේ පුතේ ප්‍රෝටෝන සහ න්‍යූට්‍රෝන වල එකතුවට අපි කියනවා ස්කන්ධ ක්‍රමාංකය කියලා. හරි. ඊට පස්සේ මම කියවා ඔබට මේ කවච තියෙනවා. අපි බලමු මේ කවචවල ඉලෙක්ට්‍රෝන කොහොමද ගමන් කරන්නේ කියලා. දුවේ පුතේ මේ කවචේ ඉලෙක්ට්‍රෝනය ඒ ශක්තිමත් තමන්ගේ ශක්තිය පෙන්වමින් චලනය වෙමින් තමයි ගමන් කරන්නේ. ඔබට දැක් ගන්න පුළුවන් ඒ චලනය. ඉතින් දැන් ඔබට ගෙදර ඉන්න ඔබටත් පුළුවන්. මම දන්නවා මේ පාඩම 11 වසරේ අපේ දූල පුතාල විතර නෙමෙයි 9 10 වගේ වසරවල දූල පුතාලත් හොඳින් නිරීක්ෂණය කරන අධ්‍යයනය කරන. ඉතින් ඔබට පුළුවන් මේ වගේ ආකෘතියක් ඔබේ විද්‍යාගාරයේට හදලා ගිහින් බාර දෙන්න ඔබේ නංගිල මල්ලට ඉගෙන ගැනීමේ පහසුවට නේද? ඒ වගේ නිර්මාණ කරන්න දක්ෂයි ඉන්නවනේ අපේ. හරි. ඊට පස්සේ බලමු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මොකද්ද මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ? දුවේ පුතේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ
මේ කවචවල ඉලෙක්ට්‍රෝන විසිරී තිබෙන ආකාරය කොහොමද මේ කවචවල ඉලෙක්ට්‍රෝන පවතින්නේ පිහිටන්නේ හරි අප මම මේ ගන්නවා සෝඩියම් කියන පරමාණුව දැන් සෝඩියම් පරමාණුවේ පළවෙනි කවචේ ඉලෙක්ට්‍රෝන දෙක ඔබ දන්නවා පළවෙනි කවචේ තියාගන්න පුළුවන් අපිට උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දෙකයි දෙවෙනි කවචේ අපිට ඉලෙක්ට්‍රෝන තියාගන්න පුළුවන් අටක් ඒ වගේම තුන්වෙනි කවචේ අපිට තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අටක් හැබැයි මේකේ මේ පරමාණුක ක්‍රමාංකය 11 නිසා සෝඩියම් ගේ අපිට තියාගන්න පුළුවන් 2යි 8යි 10යි තව 1යි ඉතුරු එහෙනම් 1යි මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇඳ දක්වන්න කිව්ව දුවේ පුතේ මෙහෙම තමයි ඔබ ඇඳ දක්වන්නේ නේද ඊළඟට පරමාණු ක්‍රමාංකය ලියා දක්වන්න කිව්වොත් මෙන්න මේ විදිහට අපි ලියා ගන්න දක්වනවා පළවෙනි ශක්ති මට්ටමේ 2යි දෙවෙනි ශක්ති මට්ටමේ 8යි තුන්වෙනි ශක්ති මට්ටමේ 1යි මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දුවේ අපිට දුවේ පුතේ ඉතාලම වැදගත් වෙනවා මොකටද අපේ ආවර්තිතාව වගේ මූල ද්‍රව්‍ය ස්ථාපිත කරලා තියෙන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස පදනම් කරගෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කරගෙන අපොස සාමාන්‍ය පෙළට අදාළව අපිට කතා කරන්න තියෙන ආවර්තිතාව වගේ තියෙන දූපිතේ ඔන්න බලමු අපි මේ ආවර්තිතාව වගේ පිළිබඳ දැන් ඔබ 10 වසරදී හොඳින් අධ්‍යයනය කරලා ඇති දැන් දුවේ පුතේ මේ තියෙන්නේ මේ තීරු සිරස් අතර තියෙන තීරු වලට අපි කියනවා කාණ්ඩ කියලා මේ සිරස් අතර තියෙන තීරු වලට අපි කියනවා දුවේ පුතේ කාණ්ඩ කියලා නේද මේ පළවෙනි කාණ්ඩය මේ දෙවෙනි කාණ්ඩය මේ විදිහට කාණ්ඩ තියෙනවා සිරස් අතට තියෙන තීරු වලට අපි කියනවා කාණ්ඩ කියලා දැන් බලන්න දුවේ පුතේ පළවෙනි කාණ්ඩය දෙවෙනි කාණ්ඩය තුන්වෙනි කාණ්ඩය හතරවෙනි කාණ්ඩය පහ හය හත අටවෙනි කාණ්ඩය හෙවත් එහෙම නැත්නම් අපි ශූන්‍ය කාණ්ඩය කියලා ඒකට කතා ඒක නම් කරගන්න පුළුවන් ඊට පස්සේ දුවේ පුතේ ආවර්ත මේ ආවර්ත තියෙන්නේ තිරස්සතට තිරස්සතර තියෙන peeli වලට අපි කියනවා දුවේ පුතේ ආවර්ත කියලා. ඒ වගේ ආවර්ත හතරක් අපිට ඉගෙන ගන්න පුළුවන්. පළවෙනි ආවර්තය, දෙවෙනි ආවර්තය සහ තුන්වෙනි ආවර්තය සහ හතරවෙනි ආවර්තය. හරි. දැන් ඔබ එහෙනම් මේ ආවර්තාවකට මූලද්‍රව්‍ය කොහොමද ඇතුළත් වෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. මේ කාණ්ඩවලට ඇතුළත් කරන්නේ මූලද්‍රව්‍ය කාණ්ඩවලට ඇතුළත් කරන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මත හොඳට මතක තියාගන්න ඕන අපි දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ඇඳ ඔබ දැක්කනේ නේද එතකොට ඒ අවසාන ශක්ති මට්ටමේ නේ එහෙම නැත්නම් සංයුජතා කවචයේ තිබුණ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පදනම් කරගෙන තමයි මේ කාණ්ඩවලට මූලද්‍රව්‍ය ඇතුළත් කරන්නේ ඊට පස්සේ මේ ආවර්තවලට කොහොමද මූලද්‍රව්‍ය ඇතුළත් කරන්නේ ආවර්තවලට මූලද්‍රව්‍ය ඇතුළත් කරන්න පුතේ අර පරමාණු වටේ තිබුණ වලලු වගේ අන්නේ වලලු සංඛ්‍යාව නු ඒවට අපි කියන වලලු නෙමෙයි ඒවට අපි කියන්නේ විද්‍යාවේදී කොහොමද කවච කියලා කවච කියලා මේ කවච සංඛ්‍යාව අනුව තමයි මේ ආවර්තවලට මූලද්‍රව්‍ය ඇතුළත් කරන්නේ නම් පළවෙනි ආවර්තයේ එයාට තියෙන එක කවචයයි දෙවෙනි ආවර්තයේදී කවච දෙකයි හරි ඊළඟට දුවේ පුතේ මේ තව මම මේ දාලා තියෙන මොනවද ධන 1 ධන 2 ධන 3 මොනවද මේ සම්බන්ධයෙන් ඔබට ඔබ දන්නා අයනික අයනීකරණය නේද මේ අයනීකරණය කියන්නේ දුවේ පුතේ මොකද්ද එයාගේ මූලද්‍රව්‍යයේ පරමාණුවේ ඉලෙක්ට්‍රෝනයක් ලබා දීලා හෝ එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන ඇති කරගන්නා නිෂ්ක්‍රීයතාවයට එහෙම නැත්නම් මේ මූලද්‍රව්‍ය පුතේ ඉලෙක්ට්‍රෝන මොකද කරන්නේ ඒකවල ඉලෙක්ට්‍රෝන ලබා දීලා හෝ පිට කළා යා නිෂ්ක්‍රීය වෙන්න උත්සාහ කරනවා නිෂ්ක්‍රීය වෙන්න උත්සාහ කරනවා එතකොට එහෙනම් ඉලෙක්ට්‍රෝන ලබා දීම හෝ ලබා ගැනීමේදී ඒකවල හදනවා අයන මෙන්න මේ එතකොට පළවෙනි කාණ්ඩයේ අයගේ තියෙන්නේ අවසාන ශක්ති මට්ටමේ දූපිතේ එක ඉලෙක්ට්‍රෝනයයි එක ඉලෙක්ට්‍රෝනයයි එහෙනම් එයා මොකද කරන්නේ ඉලෙක්ට්‍රෝනය දීලා දානවා මොකද තව ඉලෙක්ට්‍රෝන හතක් එයාට ගන්නවට වඩා ලේසි තියෙන එක දීලා දාන එක එහෙනම් දෙවෙනි කාණ්ඩය අයත් මොකද කරන්නේ එයත් කරන්නේ දූපිතේ ඉලෙක්ට්‍රෝනය දීලා දාන එතකොට අපි කියනවා ධන 2 අපි දෙනවට කියනවා ධන අපි අරගන්නවට කියනවා ඍණ ඒ කියන්නේ අපි ගන්නකොට ණය වෙනවා නේද අපි ගන්නකොට ණය වෙනවා අපි කාට හරි දුන්නාම අපි ධන වෙනවා රයිට් ඊට පස්සේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල අපි ධන 3 අයනය හදනවා ධන 3 අයනය හදනවා ඊට පස්සේ දුවේ පුතේ බලන්න මේ හත්වෙනි කාණ්ඩය ඇයට නිෂ්ක්‍රිය වෙන්න ඕන තව එක ඉලෙක්ට්‍රෝන ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ එයාට තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තියාගන්න එයාට ඉලෙක්ට්‍රෝන හතක් දැන් තියෙනවා තව එකයි අවශ්‍ය නේද එතකොට එයා හදනවා ඍණ එක එයා කියන්නේ එයා කාගෙන් හරි ඉලෙක්ට්‍රෝනයක් අද ගන්නවා නේද ළඟින් ගියොත් ඇහැක් නැති වෙන්නේ ඔන්න ඔය වගේ කට්ටිය හින්දා තමයි නේද මේ අය වෙන ඉලෙක්ට්‍රෝනයක් නිකන් තියෙන කාග හරි ළඟින් ගියොත් ඉලෙක්ට්‍රෝන තමා වෙත ඇද ගන්නවා. හරි ඊට පස්සේ
හයවෙනි කාණ්ඩයේ අය ඍණ 2 අයනේ හදන. ඒ කියන්නේ යාට නිෂ්ක්‍රිය වෙන තව ඉලෙක්ට්‍රෝන දෙකක් අවශ්‍යයි. ඊට පස්සේ 5 වෙනි කාණ්ඩයේ අය ඉලෙක්ට්‍රෝන 3ක් අරගන්නවා. දැන් දුවල පුතාලට හිතෙනවා ඇති ඉතින් මේ කොල්ලන්ගේ තියෙන 5 දීලා එහෙම නැත්නම් 6 දීලා 7 දීලා ඉලෙක්ට්‍රෝ මේ නිෂ්ක්‍රිය වෙන්න බැරිද? පුළුවන් දුවේ පුතේ. ඒවා එහෙම අයන හදන අය එහෙම නිෂ්ක්‍රිය වෙන අයත් ඉන්නවා. ඒවා ඔබට ඉගෙන ගන්න උසස් පෙළ රසායන විද්‍යාව ඉගෙන ගන්න ආවොත් ඔබට ඔන්න ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ හතරවෙනි කාණ්ඩේට මම කිසිම දෙයක් දාලා නැහැ. දෙපොතේ හතරවෙනි කාණ්ඩය කියන්නේ අර්ධ ස්ථායි. අර්ධ ස්ථායි. එයා අර්ධ ස්ථායි තත්ත්වයේ තමයි ඉන්නේ. එතකොට එයාට ඒ කියන්නේ දැන් හතරයි නේ යගිලික් ක්‍රෝණ තියෙන අවසාන ශක්ති මට්ටමේ තව හතරක් ගන්න තමයි පුළුවන්. ගන්නත් පුළුවන්. මේ තියෙන හතර දීලා දාන්නත් පුළුවන්. ඒක නිසා එයා ධන හතරත් හදන්න පුළුවන් එයාට. ඍණ හතරත් හදන්න පුළුවන්. අපි ඒකෝලන්ට කියනවා අර්ධ ස්ථායි කියලා. ඔන්න දැන් මේ ආවර්තිතා වගුව සහ මේ යම් යම් රසායනික ක්‍රියාවන් පිළිබඳ පොඩි දැනුමක් රසායන විද්‍යාව පිළිබඳ පුංචි දැනුමක් ඔබට අලුත් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් දුවේ පුතේ අද දැන් අපිට කතා කරන්න තියෙන මාතෘකාවට අපි යමු. මොකද්ද? අම්ල භෂ්ම හා ලවණ. අම්ල භෂ්ම හා ලවණ. මේ ඔය ගෙදර ඉන්න ගමන් දැන් පොත පෙරලලා ලියන පොත අත්තු පොත මේ පෙළ පොත නෙමේ. ඔයා ලියන පොත පෙරලගෙන ලියන්න බලන්න. අම්ල ඔබ දැන් 6 වසරේ ඉඳලා 11 වසර දක්වා 10 වසර දක්වා හෝ ඉගෙන ගත්ත අම්ල ටික මම පොඩි වෙලාවක් දෙන්න. මතක් වෙනවද? මතක් වෙනා නේද ඔබට? බලමු මේවද ලිව්වේ කියලා ඔබ. හයිඩ්‍රෝක්ලෝරික් අම්ලේ ලියලා තියෙනවා HCl අම්ලේ. ඊට පස්සේ නයිට්‍රික් අම්ලේ, සල්ෆියුරික්, කාබොනික් අම්ලය, ඇසිටික් අම්ලය, ෆොස්ෆොරික් අම්ලය. පුතා ලියලා තියනද මේ පුතාල දුවල මේ අම්ල ටික ලිව්වද පොතේ? ආ ඒව ලිව්වා නම් ඔබ ගෙදරට වෙලා නිකම් ඉඳලා නැහැ නේද? ඔබට සන්තෝෂ වෙන්න පුළුවන් මේ ඉගෙනගත්තු දේවල් ස්මරණය කරමින් ඉන්නවයි කියලා. හරි. දැන් එහෙනම් බලමු මේ අම්ල පිළිබඳව. අම්ලයක් යනු කුමක්ද? දූපිතේ මොකක්ද අම්ලයක් කියලා කියන්නේ? බලන්න මේ 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 පුංචි ක්‍රියාවලියෙන් ඔබට අම්ලයක් කියන එක අර්ථ දක්වන්න පුළුවන්ද කියලා. ඔන්න HCl ටිකක් ආවා. දැන් මේ ජලීය ජල බීකරයකට දුවේ පුතේ HCl ආවා. නේද? දැන් බලමු මොකද වෙන්නේ කියලා යා. දැන් ඔන්න යා දිය වෙමින් අන්න බලන්න පුතේ H ධන අයන හැදෙනවා නේද? HCl අම්ලයේ ජල බීකරයකට දාලා දැම්මහම මෙන්න යා H ධන අයන හදනවා. ක්ලෝරයිඩ් අයනත් හදලා Cl ඍණ අයනත් තියෙනවා නේද? එහෙනම් බලන්න තව HCl පේනවද කියලා ඔයගොල්ලන්ට? මට නම් පේන්නේ නැහැ. බලමු එහෙනම් අම්ලයක් කියන්නේ මොකද්ද කියලා දුවේ පුතේ. ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන මුදා හරින රසායනික සංයෝග වලට අපි කියනවා දුවේ පුතේ මොනවද? අම්ල කියලා. එහෙනම් ජලීය ද්‍රාවණයකදී H ධන අයන මුදා හරින එහෙම නැත්නම් විඝටනය කරන H ධන සහ ක්ලෝරින් ඍණ අයන H ධන අයන වැඩිපුර මේ ජලීය ද්‍රාවණයකට එකතු කරන අයට අපි කියනවා අම්ල කියලා. බලමු අපි. ඔන්න ඔබ දන්න අම්ලයක් නේද? HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. එයා H ධන අයන සහ ක්ලෝරින් ඍණ අයන බවට විඝටනය වෙනවා. ඊට පස්සේ HNO3 මොනවද පුතේ? මොකක්ද අම්ලය? නයිට්‍රික්. ආ නයිට්‍රික් අම්ලය කොහොමද H ධන අයන සහ නයිට්‍රේට් ඍණ අයන බවට පත් වෙනවා. බලන් දුවේ පුතේ H2SO4 මොකක්ද අම්ලය? හරියට හරි. මොකක්ද? සල්ෆියුරික්. සල්ෆියුරික් අම්ලය කොහොමද H ධන අයන සහ සල්ෆේට් ඍණ 2 අයනේ බවට පත් වෙනවා. දැන් මේ මෙතන H2 ඉස්සරහෙන් දෙකක් එහෙම දාලා තියෙනවා. දැන් දුවල පුතාලා දන්නවා නේද? අපි ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට මේ පරමාණු නැසීමක් කරන්න නැති නිසා මේක තුලනය කරන්න ඕනයි කියලා. හරි. ප්‍රබල අම්ල සහ දුබල අම්ල. දැන් අම්ල ගැන ඔබ ඉගෙන ගත්තනේ. දැන් මොනවාද ප්‍රබල අම්ල සහ දුබල අම්ල කියලා තියෙන්නේ? එහෙම අම්ල જાති තියෙනවද? ඔව් දුව පුතේ. විද්‍යාගාරයේ තියෙන ඔබ ප්‍රබල අම්ල එහෙම ඒ අම්ල මොකද කරන්නේ? අල්ලන්නවත් හොඳ නෑ නේද? විද්‍යාගාරයේදී මේ අම්ල භෂ්ම සම්බන්ධයෙන් නෙමෙයි කිසිම රසායනික ද්‍රව්‍යයක් ගුරුවරයෙක්ගෙන් හෝ ඒ විද්‍යාගාර උපස්ථායකගෙන් හරි අහන්නේ බලන්නේ නැතුව
ඔබ මේ පරිහරණය කරන්න එහෙම යන්න හොඳ නැහැ. හරි. අපි බලමු එහෙනම් ජලීය ද්‍රාවණයේදී පූර්ණ අයනීකරණයට ලක් වෙමින් H ධන අයන මුදා හරින අම්ල වලට අපි කියනවා ද්විපුතේ ප්‍රබල අම්ල කියලා. ප්‍රබල අම්ල කියලා. මොකද්ද ප්‍රබල අම්ලයක් කියන්නේ? ජලීය ද්‍රාවණයකදී පූර්ණ ලෙස විඝටනය කරලා H ධන අයන හදන. අපි බලමු කොහොමද ඒ ක්‍රියාව වෙන්නේ කියලා. මෙන්න ද්විපුතේ HCl අම්ල අපි දානවා ජල භාජනයකට නේද? දැන් මම මොකද වෙන්නේ? බලමු. H ධන අයන සහ ක්ලෝරයිඩ් අයන බවට පත් වෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම මේක ජලීය ද්‍රාවණයකදී H ධන අයන නිර්මාණය වෙනවා ආයි සල්ෆියුරික් මේක ඇතුලේ මේ හයිඩ්‍රෝක්ලෝරික් HCl අම්ලයේ මේක ඇතුලේ නැහැ. එහෙනම් අපි එයාට කියනවා ප්‍රබල අම්ල කියලා. අපි බලමු එහෙනම් මොනවද ප්‍රබල අම්ල කියලා බලන්න. HCl H සහ ක්ලෝරයිඩ් H ධන අයන සහ ක්ලෝරයිඩ් ඍණ අයන බවට පත් වෙනවා. ඊට පස්සේ HNO3 ඔබ දන්නවා නයිට්‍රික් අම්ලය. හරි. ඊළඟට සල්ෆියුරික් අම්ලය ඔබ දකින්න ඇති. ඊට පස්සේ අපි බලමු දුබල අම්ලයක් කියන්නේ මොකද්ද කියලා දුවේපිටේ. දුබල අම්ල කියන්නේ මොකද්ද? ඔන්න ජලීය ද්‍රාවණයේදී භාගිකව අයනීකරණය වෙමින් H ධන අයන මුදා හරින අම්ලවලට අපි කියනවා මොකද්ද? දුබල අම්ල. දුබල අම්ල. ඒ කියන්නේ අපි මේ ජලීය ද්‍රාවණයට එකතු වෙන සියලුම සංඝටක ද්‍රාවණයේදී H ධන අයන බවට පත් වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? භාගයයි H ධන අයන බවට පත් වෙන්නේ. බලමු අපි එහෙම එහෙමද වෙන්නේ කියලා. බලන්න. ද්විපුතේ දැන් මේ දුබල අම්ලයකදී සිදු වෙන්නේ දැන් ප්‍රබල අම්ලයකදී මොකද සිද්ධ වුනේ? මේ HCl අපි HCl ගමුකෝ. HCl අම්ලයේ කෙලින්ම ජලයට දැම්මහම මොකද උනේ? සම්පූර්ණයෙන්ම H ධන අයන සහ ක්ලෝරයිඩ් ඍණ අයන බවට සියලුම අම්ල විඝටනය වුණා. ඒක නිසා තමයි ප්‍රබල අම්ල කියලා කියන්නේ. දැන් දුබල අම්ලයක් කියන්නේ ද්විපුතේ මේ අණු කොටසක් තමයි විඝටනය වෙන්නේ. අණු කොටසයි විඝටනය වෙන්නේ. ඉතුරු ඒවා එහෙම්මම තියෙනවා. ඒකයි අපි කියන්නේ භාගිකව කියලා. භාගිකව කියලා කියන්නේ අන්න ඒකයි. මොකද දැන් මේකේ ඔබ දැක්කහම H ධන අයන තියෙනවා නේද? කාබනේට් අයන තියෙනවා. බයිකාබනේට් අයන හැදෙනවා. එතකොට ඒ වගේම කාබොනික් අම්ලයක් ඉතුරුව තියෙනවා. ඒක නිසා සියලුම අණු කොටස් විඝටනය නොවන නිසායි අපි කියන්නේ භාගිකව කියලා. හරි. එතකොට භාගිකව අයනීකරණය වෙමින් H ධන අයන මුදා හරින අම්ලවලට අපි කියනවා ද්විපිතේ දුබල අම්ල කියලා. එතකොට කාබොනික් අම්ලය ඒ වගේ දුබල අම්ලයක්. ඊළඟට ගත්තාම ඇසිටික් අම්ලයත් ඒ වගේ දුබල අම්ලයක්. ඇසිටික් අම්ලේ නම් ඔකෝලෙ එච්චර දන්නේ නැතුව ඇති නේද? අපි බලමුකෝ ඉදිරියේදී ඔබ ඒක දන්නවද කියලා. ඊළඟට ෆොස්ෆොරික් අම්ලය මේවා දුවේ පුතේ දුබල අම්ල. හරි. එතකොට මේ ප්‍රබල අම්ල හා දුබල අම්ල ඇති වෙන්නේ මොකක් නිසාද? ප්‍රබල අම්ල සහ දුබල අම්ල කියලා අපි හඳුන්වන්නේ මොකක් නිසාද? බලමු. ජලීය ද්‍රාවණයකදී H ධන අයන මුදා හැරීමේ ප්‍රබලතාවය පදනම් කරගනිමින් තමයි දුවේ පුතේ අපි ප්‍රබල අම්ල සහ දුබල අම්ල වෙන් කරන්නේ. ප්‍රබල අම්ල සහ දුබල අම්ල වෙන් කරන්නේ කියලා හඳුන්වන්නේ අපි එන්නේ මොකක් නිසාද? ජලීය ද්‍රාවණයකදී H ධන අයන මුදා හැරීමේ ප්‍රබලතාවය මත. හරි. දැන් අම්ල කියන්නේ මොකද්ද කියලා මතකද? මොකද්ද ද්විපුතේ අම්ලයක් කියන්නේ? ඔව්. ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් අය ධන අයන මුදා හරින සංයෝග වලට අපි කිව්වා අම්ල කියලා. ද්විපුතේ එහෙනම් භෂ්ම කියන්නේ මොනවද? මොකද්ද භෂ්මයක් කියන්නේ? දැන් අම්ලයක් කියන දේ ඔබ දැනගත්තා. එහෙනම් මොකද්ද භෂ්මයක් කියන්නේ? බලමු අපි මොකද්ද භෂ්මයක් කියන්නේ කියලා. හරි. බලන්න ද්විපුතේ ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය ඉහළ නංවන රසායනික සංයෝගය කියන්නේ ජලීය ද්‍රාවණයේ හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය ඉහළ දාන සංයෝගලට අපි කියනවා භාෂ්මයක් කියලා. එතකොට අම්ලයක් කිව්වහම ජලීය මාධ්‍යයේදී H ධන අයන සාන්ද්‍රණය වැඩි කරන ඒවාට අපි කියනවා අම්ල කියලා නේද? එහෙනම් භාෂ්ම කියනවා
ඔයචයන එහෙම නැත්නම් හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය වැඩි කරන ඒවට අපි කියනවා දුපිතේ බාෂ්ම කියලා බාෂ්ම කියලා හරි බලමු අපි මේ බාෂ්මයක් කොහොමද වන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ආව නේද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය මාද්‍රාවණයකදී ඔබට දැක් ගන්න පුළුවන් OH ඍණ එහෙම නැත්නම් හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය වැඩි කරන ආකාරය හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය වැඩි කරන ආකාරය ඔබට දැන් දැක ගන්න පුළුවන් නේද බලන්න මොකද්ද බාෂ්මය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඊළඟට දුවේ පුතේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියා ද්‍රාවණය ඇමෝනියා ද්‍රාවණය මෙන්න අපිට අපි ඉගෙන ගන්න බාෂ්ම නේද අපි ඉගෙන ගන්න බාෂ්ම තව බාෂ්ම තියෙනවා දැන් බලමු ප්‍රබල බාෂ්ම හා දුබල බාෂ්ම කියන්නේ මොනවද කියලා ජලීය ද්‍රාවණේ පූර්ණ ලෙස අයනීකරණය වන බාෂ්ම ප්‍රබල බාෂ්ම ලෙස හඳුන්වයි ජලීය ද්‍රාවණේ පූර්ණ ලෙස අයනීකරණය වෙන ඒ කියන්නේ දුවේ පුතේ OH ඍණ අයන හයිඩ්‍රොක්සිල් අයන බවට පත් වෙන්නේ ඔන්න බාෂ්ම ප්‍රබල බාෂ්ම බලමු අපි දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔබට දැක් ගන්න පුළුවන් සෝඩියම් ධන අයන සහ සෝඩියම් ධන අයන සහ මොනවද හැදෙන්නේ පුතේ OH ඍණ අයන හයිඩ්‍රොක්සිල් අයන හදනවා හයිඩ්‍රොක්සිල් අයන හදනවා එහෙනම් දුවේ පුතේ මේ සම්පූර්ණයෙන්ම ජලීය මාධ්‍යයේදී OH අයන සහ සෝඩියම් ධන අයන බවට සම්පූර්ණයෙන්ම විඝටනය වෙනකොට අපි එකට කියනවා ප්‍රබල බාෂ්මයක් කියලා ප්‍රබල බාෂ්මයක් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම විඝටනය වෙලා OH අයන සාන්ද්‍රණය වැඩිපුර ලබා දෙන OH අයන සාන්ද්‍රණය වැඩිපුර ලබා දෙන. එතකොට අපි යාට කියනවා මොකද්ද? ප්‍රබල බාෂ්ම. ප්‍රබල බාෂ්ම. හරි. අපි බලමු. ඊළඟට KOH. KOH කියන්නේ මොකද්ද දුවේ පුතේ? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. එයාත් මොකද වෙන්නේ? පොටෑසියම් ධන අයන වෙන් කරනවා. ඒ වගේම OH ඍණ අයන සාන්ද්‍රණය වැඩි කරනවා. මෙයා මුළුමනින්ම සම්පූර්ණයෙන්ම මේ විඝටනය වෙනවා සම්පූර්ණයෙන්ම විඝටනය වෙනවා ඒක නිසා අපි කියනවා මොකද්ද ප්‍රබල බාෂ්මයක් කියලා ඊළඟට අපි ගමු දුබල බාෂ්ම කියන්නේ මොකද්ද දුබල බාෂ්මයක් කියන්නේ මොකද්ද දුවේ පුතේ දුබල බාෂ්මයක් කියලා කියනවා මොකද්ද ජලීය ද්‍රාවණයේදී භාගික වශයෙන් අයනීකරණය වන බාෂ්ම වලට අපි කියනවා දුබල බාෂ්ම කියලා දුබල බාෂ්ම කියනවා දැන් ඔබ දන්නවා දැන් භාගික වශයෙන් කිව්වහම මොකද වෙන්නේ කියලා නේද අණු සම්පූර්ණයෙන්ම විඝටනය නොවි අණු කොටසක් විඝටනය වෙනවා ඉතුරු කොටස ඒ විදිහටම තියෙනවා. එතකොට අපි කියනවා භාගිකව සිදු වෙනවා කියලා. බලන් දුවේ පුතේ එතකොට මොකක්ද ඒ වගේ වෙන්නේ කියලා? මේ මොකද්ද? මොකද්ද මේ ද්‍රාවණය? ඇමෝනියා ද්‍රාවණය. ඇමෝනියා ද්‍රාවණය. නේද? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇමෝනියා ද්‍රාවණය. එයා මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම විඝටනය වෙන්නේ නැහැ. කොටසක් විඝටනය වෙනවා. කොටසක් විඝටනය වෙන්නේ නැහැ. කොටසක් විඝටනය වෙලා OH අයන බවට පත් වෙනවා හයිඩ්‍රොක්සිල් අයන බවට පත් වෙනවා කොටසක් එහෙමම තියෙනවා නේද ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වශයෙන්ම තියෙනවා එතකොට අපි කියනවා මේක දුබල බාෂ්මයක් ඊට පස්සේ දුවේ පුතේ දැන් තව කොටසක් අපිට ඉගෙන ගන්න තියෙනවා දැන් අම්ල ගැන කතා කළා අපි බාෂ්ම ගැන කතා කළා එහෙනම් බලමු ලවණයක් කියන්නේ මොකද්ද කියලා අම්ලයක් ගැන කතා කළා බාෂ්මයක් ගැන කතා කළා අපි බලමු ලවණ කියන්නේ මොකද්ද මොකද්ද දුවේ පුතේ ලවණ කියන්නේ ඊට ඉස්සෙල්ලා මට කියන්නකෝ ඔබ දන්න ලවණ ඔබ දන්නේ ලවණ මොනවද තියෙන්නේ? ඔව්. සෝඩියම් ක්ලෝරයිඩ් නම් ඔබ දන්නේ නැහැ නේ. ඔබට දකින්න හම්බෙලා නැහැ එච්චර නේද? ගෙදර දුරේ නැහැ නේද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සමාවෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ලවණ ගෙදර නැහැ නේ. ලුණු පොල් කට්ට මතක් වෙනවද? හා. බලමු. ඊට පස්සේ පොටෑසියම් ක්ලෝරයිඩ්. පොටෑසියම් ක්ලෝරයිඩ්. ඊට පස්සේ මැග්නීසියම් නයිට්‍රේට්. මැග්නීසියම් නයිට්‍රේට්. මේවා දුවේ පුතේ අපි කතා කරනවා ලවණ කියලා. තවත් ලවණ තියෙනව නේද දැන් එහෙනම් බලමු අම්ල හා බාෂ්ම ප්‍රතික්‍රියා කරමින් ලවණ හදනවා අන්න දුවේ පුතේ කොහොමද එහෙනම් ලවණ හදන්නේ අම්ලයක් සහ බාෂ්මයක් එහෙම නැත්නම් බාෂ්මයක් සහ අම්ලයක් එකතු වෙලා ලවණ හදනවා ලවණ හදනවා මෙතන මේ උදාසීන කරන ගැන කතා කරද්දී දුවේ පුතේ මේ ක්‍රියාවමයි සිදුවෙන්නේ මොකද්ද වෙන්නේ බාෂ්මයක් හෝ බාෂ්මයක් හා අම්ලයක් එකට එකතු වෙලා හදනවා ලවණයක් සහ ජලය. ලවණ සහ ජලය. එතකොට අපි ඒකට කියනවා උදාසීන වෙනවා කියලා. එතකොට අම්ල ගතියක් නැහැ.
බාෂ්ම ගතියක් නැහැ. ආම්ලික ගතියක් නැති බාෂ්මික ගතියක් නැති උදාසීන තත්වයකටපත් වෙනවා. එතකොට මේ උදාසීන ගතිය බවටපත් වෙන්නේ ජලය අණුව හදනවා. ඒ වගේම මේ ලවණය හදනවා. හැබැයි දූපතේ මේ ලවණයට දැන් අපි හිතමු ප්‍රබල බාෂ්මයක් එක්ක දුබල ආම්ලයක් එකතු වුණයි කියලා. එතකොට මේ ලවණය පොඩි බාෂ්මික ගතියක් වැඩි වෙනවා. අයි ප්‍රබල බාෂ්මේනේ. ඒ වගේම තමයි ප්‍රබල ආම්ලයක් එක්ක දුබල බාෂ්මයක් එකතු වුණොත් මේ ලවණය පොඩි ආම්ලික ගතියක් තියෙන්න පුළුවන් නේද? තියෙන්න පුළුවන්. හරි. එතකොට එහෙනම් ආම්ලයක් බාෂ්මයක් එකතු වෙලා හදනවා ලවණයක්. බලමු මේ ඒ ක්‍රියාවලිය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl එක එකතු වෙලා හදනවා මොනවාද? සෝඩියම් ක්ලෝරයිඩ්. අන්න ඔබ මුලින්ම ඉගෙන ගත්ත සෝඩියම් ක්ලෝරයිඩ් මුලින්ම කියපු ලවණේ සෝඩියම් ක්ලෝරයිඩ් පිට වෙනවා මොකද්ද දුවේ පුතේ? ජල අණුවක්. ඊළඟට බලමු පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් HCl එක එකතු වෙලා පොටෑසියම් ක්ලෝරයිඩ් ලවණය හදනවා. පිට වෙනවා ජල අණුවක්. ඊළඟට බලමු මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් HNO3 නයිට්‍රික් අම්ලයත් එක්ක එකතු වෙලා මැග්නීසියම් නයිට්‍රේට් හදනවා. ඊට වගේම ජල අණු පිට ගන්නවා. නේද දුවේ පුතේ? දැන් එහෙනම් ඔන්න ඔබ අම්ල බාෂ්ම ලවණ පිළිබඳ දැන් දැනුමක් ගොඩ නැගිලා ඇති කියලා මම විශ්වාස කරනවා. බලමු අපි ඊගාවට අම්ල බාෂ්ම හඳුනා ගැනීම. කොහොමද දුවේ පුතේ අපි අම්ලයක් බාෂ්මයක් හඳුනා ගන්නේ? කොහොමද අපි අම්ල බාෂ්ම හඳුනා ගන්නේ? දැන් ගෙද දිනන් ඔය නාරංගෙඩියක් දෙහිගෙඩියක් පොඩ්ඩක් ඇවහම ඇඹුල් ගතියක් එනවා. ඉතින් අම්ල කියලා නේ. එතකොට මේ අර ගැස්ට්‍රයිටිස් එහෙම හඳුනාම නිකන් ඕකට කියනවා අම්ල අම්ලය ඇවිල්ලා නේද? එතකොට ඔබ දන්නව මොකක්ද මේ රස කියලා. මොකක්ද මේ රස? ඇඹුල් රසක් වගේ එනවා. දැන් එතකොට අපි කියනවා අම්ලයක් කියලා. ඔන්න පොඩි මේ අපි අර ගොඩේ ක්‍රමයට හඳුනා ගන්න ක්‍රමයක්. ඒක විද්‍යාත්මක ක්‍රමයක් නෙමෙයි නේද? අපි කාලබල්ලා එහෙම හඳුනා ගන්න එක ඒතරම විද්‍යාත්මක ක්‍රමයක් නෙමෙයි. එහෙනම් අපි මේ අම්ල බාෂ්ම හඳුනා ගන්න අපිට උදව් වෙන අපු දූපතේ දර්ශක. මේ දර්ශකයක් කියන්නේ මොකද්ද? දැන් බලන්නකෝ. දැන් මේ ඔබේ ඔබට අපොස සාමාන්‍ය පෙළ හරි උසස් පෙළ හරි කරාම විභාගේ පාස් වුණාම මොනවද එන්නේ? S එනවා නේද? පාස් වුණාම S. ඊට පස්සේ ඉහළම සාමාර්ථයක් ගත්තොත් A නේද? A. ඊට පස්සේ B, C ඔය වගේ මොනවද දූපතේ? ආ ඒකත් දර්ශකයක්. ඒවත් දර්ශකයක්. ඒක කොහොමද? ඔබේ විභාගය සමද්ද අසමද්ද කියන දර්ශකය. එහෙනම් මේ දර්ශකය කියන එක සාපේක්ෂ දෙයක්. ඉතින් මෙතනදී දර්ශකය කියන්නේ දර්ශක කියන්නේ දුවේ පුතේ ආම්ලික හෝ බාෂ්මික මාධ්‍යයකදී තම වර්ණය වෙනස් කරන ද්‍රව්‍යවලට අපි කියනවා දර්ශක කියලා. ඕක ඔය දර්ශක කියන අර්ථය මේ හැම එකටම පොදු එකක් නෙමෙයි නේද? දැන් ඔබ දන්නවනේ නේද? විභාගයේදී දර්ශක එක විදිහක් නේද? තව පාසලකට ගැනීමේදී තීරණ කරන දර්ශක තව එකක්. එහෙනම් මේ අම්ල බාෂ්ම හඳුනා ගැනීමේ දර්ශකය තමයි දුවේ පුතේ මොකද්ද? ආම්ලික හෝ බාෂ්මික මාධ්‍යයේදී තම වර්ණය වෙනස් කරන ද්‍රව්‍යවලට අපි කියනවා දර්ශක කියලා. හරි. දැන් බලමු නිවසෙත් තියෙනවා දර්ශක. ඔබේ ඔය ගෙදර, ඔබේ ගෙදර, ඔබේ ගෙදරත් තියෙනවා දර්ශක. කුස්සියෙත් තියෙනවා. ඔබේ මල් වැටෙත් දර්ශක තියෙනවා නේද? ඔබේ මල් වැටෙත් මේ අම්ල බාෂ්ම හඳුනා ගැනීමේ දර්ශක තියෙනවා. එහෙනම් විද්‍යාගාරයේ දර්ශක තියෙනවා. විද්‍යාගාරයේදී දර්ශක තියෙනවා. දූපතේ ගෙදර තියෙන දර්ශක ටිකක් කියන්නකෝ බලන්න. ඔබට මතකද ගෙදර තියෙන දර්ශක? ඔබ මේවා ඉගෙනගෙන ඇති 6-7 වසරවලදී නේද? ක්‍රමානුකූලව ගොඩනැගෙන පාඩම් මාලාවක මේ මැදේ තියෙන උච්චම අවස්ථාවක් තමයි මේ අපස සාමාන්‍ය පෙළ විද්‍යාව නේද? එතකොට ඔබ ගොඩනැගිලා ඇති මේ අම්ල බාෂ්ම හඳුනා ගැනීමේ ක්‍රම. බලමු නිවසේ තියෙන දර්ශක. අන්න බලන්න. වද මල් යුෂ, කටරොඩු මල් යුෂ. එතකොට ගම් දම් ගෝ වායුෂ, කෙසෙල් මුව පුවක් යුෂ, ඒ වගේම දුවේ පුතේ කහ අමු කහ. උන්ට අපිට දර්ශකයක් විදිහට යොදා ගන්න පුළුවන්. තව දර්ශක ගෙදර ගොඩාක් තියෙනවා නේද? මේ ඔබ මේ ස්ථානයේ අද පොඩ්ඩක් වෙනස් වෙලා අපේ පන්ති කාමරේ, ගුරු ගෙදර පන්ති කාමරේ පොඩ්ඩක් වෙනස් වෙලා එකක දේවල් දැක් ගන්න පුළුවන් නේද? හිටි හැටි රතුපාට මල් ටිකක් දැක්කාම හිතන්න පුළුවන් අද පූජාවක්වත් තියෙනවද දන්නේ නැහැ කියලා නේද? ආ ඒවා නෙමෙයි. ඒ මේ දර්ශක. හරි. ඊට පස්සේ බලමු විද්‍යාගාරයේදී අපිට මොනවද තියෙන දර්ශක කියලා. ලිට්මස් පත්‍ර තියෙනවා, ෆිනොප්තලින් තියෙනවා, මෙතිල් ඔරේන් තියෙනවා. මේ දූපතේ අපි අපේ වසරට නේද 11 වසර අපි භාවිතා කරන දර්ශක. තව දර්ශක ගොඩාක් අපිට විද්‍යා මේ උසස් පෙළදී එහෙම නැත්නම් විශ්වවිද්‍යාලවලදී අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙනම් දැන් මේ හිතේ තියාගන්න ඕන මොකද්ද? මේ විභාගයේ හොඳින් සමත් වෙලා විශ්වවිද්‍යාලයේ අපස උසස් පෙළ විද්‍යාංශයෙන් සමත් වෙලා ඔන්න විශ්වවිද්‍යාලේ යනවයි කියලා නේද?
බලමු නිවසේ ඇති දර්ශක ඔබ දැකලා තියෙනවද කියලා. මෙන්න වදමල් නේද? හිබිස්කස් රෝසියා කියලා අපි විද්‍යාත් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා. ඊට පස්සේ තියෙනවා මොනවද? කටරොඩු මල්. ඊට පස්සේ ඔබට දකින්න පුළුවන් දම්ගෝවා. දම්ගෝවා මේවා අපිට නිවසේදී සාදා ගන්න පුළුවන් දර්ශක ලෙස හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ දුවේ පුතේ අපිට තියෙනවා විද්‍යාගාරයේදී අපි භාවිතා කරන දර්ශක. මොනවද විද්‍යාගාරයේදී භාවිතා කරන දර්ශක? බලමු. අන්න ලිට්මස් පත්‍ර. ලිට්මස් පත්‍ර. මේ ලිට්මස් පත්‍ර පුතේ ආම්ලික මාධ්‍යයේදී රතු වර්ණයක් ගන්නවා, භාෂ්මික මාධ්‍යයේදී නිල් වර්ණයක් ගන්නවා. එතකොට ඔන්න එක දර්ශකයක්. ඊට පස්සේ ෆිනොප්තලින්. ෆිනොප්තලින් ආම්ලික වර්ණය එයාගේ අවර්ණ. අම්ලයකදී අවර්ණයි, භාෂ්මයකදී භාෂ්මික මාධ්‍යයකදී රෝස පැහැයක් ගන්නවා. ඊට පස්සේ මෙතිල් ඔරේන්ජ්. මෙතිල් ඔරේන්ජ් දුවේ පුතේ ආම්ලික වර්ණයාගේ රතු පාට, ඊට පස්සේ භාෂ්මික වර්ණය කහ පාට. මෙන්න දුවේ පුතේ බිඳුවේ ඉඳලා පටන් අරගෙන 14 දක්වා යන වර්ණ පරාසයකට අපිට තියෙනවා මොනවද? pH පරිමාණය. pH පරිමාණය. ඒකදී මේ මැද තියෙන කොළ පාට තීරුවට අපි කියනවා මොකද්ද? උදාසීන වර්ණ තීරුව. උදාසීන වර්ණ තීරුව තමයි මේ ඔබට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට දුවේ පුතේ 7 ඉඳන් බිඳුව පැත්තට යනකොට, ඒ කියන්නේ 7 ඉඳන් අඩු පැත්තට යනකොට ආම්ලිකතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ බිඳුවේ තියෙන වර්ණය තමයි ප්‍රබලම ආම්ලය තියෙන්නේ. එහෙනම් 7 ඉඳන් අඩු පැත්තට යනකොට මොකද වෙන්නේ දුවේ පුතේ? ආම්ලිකතාවය වැඩි වෙනවා. ආම්ලිකතාවය වැඩි වෙනවා. ඊට පස්සේ 7 ඉඳන් වැඩි පැත්තට යනකොට, 7 ඉඳන් 14 පැත්තට යනකොට දුවේ පුතේ භාෂ්මිකතාවය වැඩි වෙනවා. භාෂ්මිකතාවය වැඩි වෙනවා. එහෙනම් 7 තමයි අපි උදාසීන විදියට ගන්නෙ. එහෙනම් ජලය දුවේ පුතේ මේ 7 තමයි තියෙන්නේ. ඔන්න දුවේ පුතේ දැන් අපි මේ පුංචි ක්‍රියාකාරකමක් කරන්නයි සූදානම් වෙන්නේ. පුංචි ක්‍රියාකාරකමක් කරන්නයි සූදානම් වෙන්නේ. ඊට පෙර පුතාලා දුවලා ඔය එතන ඉදිරි පිට ඉඳගෙන, රූපහන් ඉදිරි පිට ඉඳගෙන මෙන්න මේ චාට් එක, එහෙම නැත්නම් මෙන්න මේ වගුව පොඩ්ඩක් ලියා ගන්නවා නම් මම කැමතියි. මොකද ඔබයි මායි මේක පුරවන්න ඕන. ඔබයි මායි මේ වගුව සම්පූර්ණ කරන්න ඕන. මේකේ තියෙන දූපිතේ ද්‍රාවණ, ද්‍රාවණ වර්ග තියෙනවා මොනවාද? තනුක හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය ඔබට දැන් දකින්න පුළුවන් ඔබේ රූපවාහිනී තිරේ. තනුක හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයේ දෙහියුෂ සබන්දියර, තනුක සල්ෆියුරික් විනාකිරි, බිලින්යුෂ, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, ජීවනී මිශ්‍රණය, දන්තාලේප, හුණුදියර, ලුණුදියර, සේලයින් දියර. දූපිතේ මේ ඔක්කොම අපි බලමු පුළුවන් තරම් දුරට අද ඔබත් එක්ක මේ පරීක්ෂණ ටික කරන්න. ඊළඟට තියෙනවා ඊළඟ තීරුවේ ලිට්මස් රතු නිල් කියලා දාලා, ඊළඟට තියෙනවා මෙතිල් ඔරේන්ජ්, ඊළඟට තියෙනවා ෆිනොප්තලින්. ඒ කියන්නේ දුවේ පුතේ දර්ශක අපිට විද්‍යාගාරයේදී හඳුනා ගන්න පුළුවන් දර්ශක ටික ඔන්න එතන දාලා තියෙනවා. දැන් ඔබට කරන්න තියෙන්නේ අපේ පරීක්ෂණයත් එක්ක කර ඉදිරියට කරගෙන යනකොට ඒන වර්ණය අනුව මේ ආම්ලික තත්වයේදී වර්ණය මොකද්ද, භාෂ්මික තත්වයේදී වර්ණය මොකද්ද කියලා ලියා ගන්න. අපි එහෙනම් අපි යමු මේ පරීක්ෂණය සඳහා. හරි දුවේ පුතේ, අපි එහෙනම් සූදානම් වෙන්නේ ඔබට දුන්නු වගුවට අනුව මේ දර්ශක භාවිතා කරලා කොහොමද මේ අම්ල භෂ්ම හඳුනාගන්නේ කියන එක. ඊට පස්සේ දැන් අපි මුලින්ම බලමු විද්‍යාගාර දර්ශක තියෙනවා, ගෙදරදී අපිට හදාගන්න පුළුවන් දර්ශක තියෙනවා. මම මුලින්ම කැමති ඔබත් එක්ක විද්‍යාගාර දර්ශකත් එක්ක වැඩ කරලා ක්‍රියාකාරකම් කරලා කොහොමද අම්ල භෂ්ම හඳුනාගන්නේ කියලා. මේ තියෙන්නේ මම හඳුනා දෙන්නම් අපේ විද්‍යාගාර ද්‍රාවණ දර්ශක ටික. මේ තියෙන්නේ ෆිනොප්තලින්. ඊළඟට මේ තියෙනවා මෙතිල් ඔරේන්ජ්. ඊළඟට දුවේ පුතේ අපි තියෙනවා ලිට්මස් පත්‍ර. මේ තියෙන්නේ රතු ලිට්මස් පත්‍ර. මේ තියෙන්නේ නිල් ලිට්මස් පත්‍ර. මේ මට ඔබට අතිනුත් පෙන්වන්න පුළුවන් මේ එක පත්‍රයක්. මේ රතු ලිට්මස් පත්‍ර මගේ මේ අතේ තියෙන රතු ලිට්මස් පත්‍ර. මගේ මේ අතේ තියෙන්නේ නිල් ලිට්මස් පත්‍ර. ඊළඟට දුවේ පුතේ මේ තියෙන pH කඩදාසි. මේ pH පත්‍රය තියෙනවා දුවේ පුතේ මගේ අතේ. ඊළඟට මේ පැත්තේ මගේ තියෙනවා pH වර්ණ පරාසය. මේ pH වර්ණ පරාසයේදී ඔබට දැක් ගන්න පුළුවන් අපි මීට පෙර කතා කළා මේ 7 කියන්නේ උදාසීන. 7 ඉඳන් බිඳුව පැත්තට එනකොට ආම්ලිකතාවය වැඩි වෙනවා. 7 ඉඳන් අනෙක් පැත්තට, ඒ කියන්නේ 14 වෙනි අංකයේ පැත්තට යන වැඩි පැත්තට යනකොට භාෂ්මිකතාවය වැඩි වෙනවා. හරි, මේවත් හිතේ තියාගෙන අපි බලමු එහෙනම් දැන් කොහොමද පරීක්ෂණය කරන්න කියලා. ඔබට මුලින්ම තියෙන දුවේ පුතේ තනුක HCl අම්ලය. අපි දුවේ පුතේ මේ මුලින්ම භාවිතා කරන්නේ ඔයගොල්ලන්ගේ HCl අම්ලය.
එතකොට HCl අම්ලය පාවිච්චි කරද්දී ඒක ඔබ දන්නවා ප්‍රබල අම්ලයක් කියලා ප්‍රබල අම්ලයක් කියලා දන්නවා ඔබ ඒක නිසා මේ ඇඟේ හැම ගාගන්නේ නැතුව අපි පරිස්සමෙන් මේවා භාවිතා කරන්න ඕන දැන් මගේ අතේ තියෙන තනුක HCl අම්ලය සාන්ද්‍ර එකක් නෙමෙයි නමුත් අපි පරිස්සමෙන් මම මේ පරීක්ෂණ නලයට දුවේ පුතේ දාගන්නවා HCl අම්ල යම් කුඩා ප්‍රමාණයක් අර දුවේ පුතේ මම HCl අම්ලය කුඩා ප්‍රමාණයක් පරීක්ෂණ නලයට දාගත්තා දැන් අපි බලමු මුලින්ම ඔබට තියෙන්නේ ලිට්මස් පත්‍රයේ වර්ණ කොහොමද ගැලපෙන්නේ කියලා ලිට්මස් පත්‍රයේ වර්ණ කොහොමද ගැලපෙන්නේ කියලා දුවේ පුතේ මම ඒකට යොදා ගන්නවා මේකෙන් මේ අපිට මේ වර්ණ මේ පරීක්ෂණ කර කිරීම සඳහා වෙනමම විද්‍යාගාරය තියෙනවා ඔබේ මේ මේ වගේ තැටියක් නේද ඒකට අපි බින්දුවක් දාලා අපි බලමු මේ ලිට්මස් පත්‍ර වලින් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා මම අම්ල බින්දු කීපයක් දාගත්තා දුපිතේ මම දැන් ගත්තා නිල් ලිට්මස් පත්‍රයකුත් රතු ලිට්මස් පත්‍රයකුත් දැන් අපි බලමු මේ HCl ද්‍රාවණයට මේක දාලා කොහොමද මොකද්ද වෙන වර්ණ විපර්යාසය කියලා අර දුපිතේ බලන්න මේ නිල් ලිට්මස් පත්‍රය රතු පැහැයට හැරුණා නිල් ලිට්මස් පත්‍රය රතු පැහැයට හැරුණා හැබැයි මේ රතු ලිට්මස් පත්‍රයේ වර්ණය වෙනස් උනේ නැහැ වර්ණය වෙනස් උනේ නැහැ දැන් මම කැමති මේ pH කඩදාසියකින් pH කඩදාසියක් අරගෙන කොහොමද මේ වර්ණ විපර්යාසය කියලා බලන්න තනුක HCl අම්ලයට දැන් බලන්න පුතේ සිදුවෙච්ච වර්ණ විපර්යාසය නේද සිදුණු වර්ණ විපර්යාසය එතකොට දැන් අපි බලමු මේ තනුක HCl අම්ලය මෙතන වර්ණ පලකේ කොතනටද ගැලපෙන්නේ කියලා වර්ණ පලකේ කොතනටද ගැලපෙන්නේ කියලා දුපතර පේනවා නේද කොතනටද වඩාත්ම ගැලපෙන්නේ කියලා මම එහෙනම් මෙහෙම මෙතනින් එක අලව ගන්න ඔන්න බලන්න HCl එහෙනම් තියෙන්නේ බිඳුවේ බිඳුව වර්ණයත් එක්ක තමයි දුපතේ වැඩියෙන්ම ගැලපෙන්නේ එහෙනම් එයා ප්‍රබල අම්ලයක් කියලා අපිට නම් කරන්න පුළුවන් එයා ප්‍රබල අම්ලයක් කියලා නම් කරන්න පුළුවන් ඊළඟට මම කැමති අපි දාගත්තනේ මම මුලින්ම සූදානම් වෙන දුවේ පුතේ මේ තනුක HCl අම්ලයට මෙතිල් ලොරෙන් දර්ශකය දාන්න නේද මෙතිල් ලොරෙන් දර්ශකය මේ දර්ශකයෙන් බින්දු කීපයක් මේ තනුක HCl අම්ලයට දාන්නයි මගේ සූදානම. ඒතකොට මේ මෙම අපිට මේ දර්ශක ගන්න තියෙන මේකට අපි කියනවා දුවේ පුතේ මේ තියෙන ඩ්‍රොපර් එක මේ තියෙන්නේ ඩ්‍රොපර් එකයි කියලා මේකට කියන්නේ මොකද අපිට බින්දුවෙන් බින්දුව ගන්න පුළුවන්. ඔකෝලංගේ චූටි මල්ලියා නම් ගිලේ එහෙම ඉන්නවා නම් එතන අර විටමින් එහෙම පොවන පොඩි බෝතල් වල තියෙනවා මේ වගේ පුංචි ඩ්‍රොපර් එකක්. එතන ඒ වගේම නාසයට ඇස් වලට එහෙම බෙහෙත් දාන ඒ බෙහෙත් කුප්පි වල මේ වගේ ඩ්‍රොපර් තියෙනවා. ඉතින් විද්‍යාගාරයේ මේ වගේව නැතුණාට එච්චර දුක් වෙන දෙයක් නැහැ. අපිට තියෙන්නේ මෙන්න මේ වීදුරු බටයක් අරගන්න එක. වීදුරු බටේ අපි මේ දර්ශකය තුලට දාලා අවශ්‍ය ප්‍රමාණයේ පිරිනකම් දාලා මෙන්න මේ උඩ සිදුර වැහුවාම මේක වායු රෝධක වෙලා දුවේ පුතේ අපිට අවශ්‍ය ප්‍රමාණයේ දර්ශකය අරගන්න පුළුවන්. දැන් මම සූදානම් වෙනවා මෙන්න මේ දර්ශකය මේ ඇතුළට දාන්න තනුක HCl අම්ලයට දාන්න. දැන් ඔන්න බලමු අපි වර්ණ විපර්යාසය මොකද වෙන්නේ කියලා. ඔබට පේනවා හොඳට. රතු පැහැය නේද? ඔබට දකින්න පුළුවන් දුවේ පුතේ රතු පැහැයට මේ දර්ශකය දැම්මහම හැරෙනවා. එහෙනම් මෙතිල් ඔරේන් දර්ශකය රතු පැහැයට හැරෙන්නේ අම්ලයකදී. අම්ලයකදී. දැන් ඔබට දකින්න පුළුවන් මේ දර්ශකයේ මෙතිල් ලොරෙන් දර්ශකයේ දැම්මහම මේ තනුක HCl අම්ලයට සිදු වුණ වර්ණ විපර්යාසය මොකක්ද කියලා. මොකක්ද පුතේ? රත් පැහැයට හැරුණා නේද? රතු පැහැයට හැරුණා. හරි. ඊළඟට මම සූදානම් තනුක HCl අම්ලය තව ප්‍රමාණයක් දාලා ඔබත් එක්ක මෙන්න මේ
ෆිනොප්තලීන් කියන දර්ශකය වෙත යන්න. ෆිනොප්තලීන් කියන දර්ශකය වෙත යන්න. මේ තියෙන්නේ ෆිනොප්තලීන් දර්ශකය. මේ තින්දුවේ පුතේ ෆිනොප්තලීන් දර්ශකය. මේ ෆිනොප්තලීන් කියන දර්ශකය දාලා බලමු අපි මොකද්ද සිදුවෙන වර්ණ විපර්යාසය කියලා. ඔබට පේනවා ඇති ෆිනොප්තලින් වර්ණය දැම්මට කිසිදු වර්ණ විපර්යාසයක් සිදු වෙන්නේ නැහැ කියලා. කිසිදු වර්ණ විපර්යාසයක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් ෆිනොප්තලින් දර්ශකය ආම්ලික මාධ්‍යකදී දෙන්නේ අවර්ණ. අවර්ණ වර්ණයක් තමයි. අවර්ණ වර්ණයක්. දැන් සූදානම් මම දෙහියුෂ භාවිතා කරන්න ගෙදර තියෙන දෙහියුෂ මේ දෙහි ගෙඩියක් මිරිකලා අරගත්තු දෙහියුෂ තමයි මේ තියෙන්නේ. මේ දෙහියුෂ භාවිතා කළා අපි බලමු. මම මුලින්ම දෙහිජුෂ මේ අපේ පළකයට දාගන්නවා. මොකද මම සූදානම් වෙන්නේ මුලින්ම ලිට්මස් පත්‍ර සහ pH පත්‍රත් එක්ක මේ කටයුතු කරන්න. මෙන්න මම ගන්නවා නිල් ලිට්මස් පත්‍රයක්. නිල් ලිට්මස් පත්‍රයක්. ඒ වගේම මම ගන්නවා රතු ලිට්මස් පත්‍රයක්. දැන් මම මේ රතු ලිට්මස් සහ නිල් ලිට්මස් පත්‍ර දෙක මේ දෙහියුෂ වලට ඇතුල් කරනවා. බලමු මොකද වෙන්නේ කියලා. අන දූපතේ ඔබට දැක් ගන්න පුළුවන් මොකද්ද වර්ණ විපර්යාසය. මේ නිල් ලිට්මස් පත්‍රය රතු පැහැයට හැරුණා. නිල් ලිට්මස් පත්‍රය රතු පැහැයට හැරුණා. එහෙනම් ඔබ දන්නවා නිල් ලිට්මස් රතු පැහැයට හැරෙන්නේ අම්ලයක් කියලා. එහෙනම් දෙහියුෂ කියන්නේ අම්ලයක්. දෙහියුෂ කියන්නේ අපි ගෙදර භාවිතා කරන අම්ලයක්. එහෙනම් ඔය දෙහියුෂ දාලා ලෝහ බඳුන් වල ආහාර පිසිනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන නේද? මොකද ලෝහත් එක්ක අම්ල ක්‍රියා කරනවා කියලා ඔබ දන්නවනේ. ඊළඟට අපි බලමු මේ දෙහියුෂ pH පත්‍රයක් දාලා pH පත්‍රයක් දාලා බලමු දෙහියුෂ වලට මේ pH පත්‍රය. මම දැන් සූදානම් මේ pH පත්‍රය මේ දෙහියුෂ බලමු මේ වෙනස්ුණු වර්ණය. හරි. ඊට පස්සේ අපි මේ වර්ණය මේ වර්ණ පලකේ ගැලපෙන තැනක් බලමු දුවේ පුතේ. වර්ණ පලකේ ගැලපෙන තැනක් ඔබට දකින්න පුළුවන්. මේක වඩාත්ම ගැලපෙනවා මට නම් නේද? මෙන්න මේ තැඹිලි පැහැයට හුරු තැනට. මම එතනින් අලව ගන්නවා. දැන් ඔබට බලන්න පුළුවන් නේද මේක HCl තරම්ම ප්‍රබල අම්ලයක් නොවන වග ඔබට දැක බලා ගන්න පුළුවන්. දැන් අපි යමු දර්ශකවලට මෙතිල් ඔරේන්ජ් සහ ෆිනොප්තලින් වලට. මෙතිල් ඔරේන්ජ් අපේ වගුවේ මුලින්ම තියෙන මෙතිල් ඔරේන්ජ්නේ. මම මේ මෙතිල් ඔරේන්ජ් අරගන්නවා. අරගෙන මේ දෙහියුෂ දාපු පරීක්ෂණ නලයක් අරගෙන මම ඒකට ෆිනොප්තලින් මෙතිල් ඔරේන්ජ් ෆිනොප්තලින් නෙමේ මෙතිල් ඔරේන්ජ් බින්දුවක් දා ගන්නවා. බලන්න දුවේ පුතේ සිදුවුණු වර්ණ විපර්යාසය. මෙතිල් ඔරේන්ජ් දැම්මහම ඒත් මොකද උනේ? රත් පැහැයකට හුරු තද රතු පැහැයක් නෙමෙයි, ඊට වඩා මදක් ලා රතු පැහැයක් අපිට දක්නට ලැබෙනවා. හරි. දැන් මම සූදානම්
फिनोप्तलीन दर्शक दागान फिनोप्तलीन दर्शक दान बलमु अभी फिनोप्तलीन दर्शक दम कदला फिनोप्तलीन दर्शक दमट दूपते मे देहयुषवल वर्णय इतरा विनसा कुने नैतरा विनसा कुने नैट दग्गन पुलवांग ये तिबुन वर्णय मे देहयुष वल तीयन इलाट उबट तीयन्ने सबांदियर अभी तीयन वा वगुवे सबांदियर अभी बलमु सबांदियर मम्मे सबंधीर द्रावण्य करगेनाव सबंधीर द्रावण्य करगेनाव ती बलम अभी मे सबंधीर द्रावणे अभी लभन वर्ण्यान कुहमद कियल अर पेर पारिधिम मम मे सबंधीर वलिम बिंदु की पयाक अभी फलक दागान यदिपुते लिट्मस पात्र भाविता करान अवश्य निशा दम मम सूदानाम मे नील लिट्मस पात्रे सह रतु लिट्मस पात्रे मे सबंधीर तुल गिल्वन्न सबंधीरे तुल गिल्वन्न बलमु अपि हद्वे पुते अभी दें मे सबंधी रेट दम्मा निलिटमस पत्रे आई रातुलिटमस पत्रे आई बड़ा देख गाना पुलवांग मेके वर्ण विपर्यास विलाती ने मुके दिखेला नेद रातुलिटमस पत्रे नील पहेट हरिला तीरो है ना रातुलिटमस पत्रे नील पहेट हरिला तीरो ना अभी दानवा या बाश्म्याक कियला मांगो बट याद ना गे मतगति आगन लेस ग्रेम या रानील बास कियला मतगति आगन रातुलिटमस नील पाट वेन्ने बाश्म रानील बास බාෂ්මයකට මෙතිල් ඔරේන්ජ් වර්ණය දැම්මහම ඔබට දැක් ගන්න පුළුවන් දුවේ පුතේ මේ වගේ කහ පැහැයක් මේ වගේ කහ පැහැයක් දැක් ගන්න පුළුවන් එහෙනම් මෙතිල් ඔරේන්ජ් වර්ණය දර්ශකය කහ පැහැයට හැරෙනවා නම් ඒ කියන්නේ ඒක බාෂ්මයක් ඒ කියන්නේ ඒක බාෂ්මයක් इलाकट मिनोप्तली दर्शक बिंदु की प्यदान फिनोप्तली दर्शक बिंदु की प्यदान फिनोप्तली दर्शक बिंदु की प्यदम हम ओबर दगन पुलवा रोस पहया दगन पुलवा रोस पहया दंग अम्लेक दी फिनोप्तली वारने दुन्ने ने අම්ලයකද ෆිනොප්තලින් වර්ණයක් දුන්නේ නැහැ බාෂ්මයකද ෆිනොප්තලින් අපිට රෝස පැහැයක් දෙනවා රෝස පැහැයක් දෙනවා දැන් දුව පුතා මේ ඔබ ඔබේ වගුව පුරෝගෙන යනවා නේද ඔබේ වගුව පුරෝගෙන යනවා බලමු මේ අතරතුර ඔබ මේ අපි කියන දර්ශකත් එක්ක මේ කතා කරන දේ ඔබ ඔබේ වගුවේ සටහන් කරගන්න මම ඊළඟට මේ pH pH පත්‍රයක් දාලා බලමු අපි සබන්දීරයට මොන වර්ණයේද ලැබෙන්නේ කියලා සබන්දීරයට pH දර්ශකය දාලා වෙන බලන් දුවේ පුතේ ලැබුණු වර්ණය වෙන බලන් ලැබුණු වර්ණය මේ බාෂ්මයට දැම්මහම හරි බලමු අපි මේ මේ වර්ණ තීරුවේ කොතරද යාට සුදුසු කියලා
නේද මම හිතනවා මෙන්න මේ සබන්දීරයේ සුදුසු මෙන්න මේ වර්ණය කියලා නමේනි වර්ණය අපි දූපතේ අපි වෙලාවත් සලකලා බලලා ටිකක් ඉක්මනින් මේ වැඩ ටික පරීක්ෂණ ටික කරගෙන යමු ඊළඟට මම සූදානම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය භාවිතා කරලා මේ ක්‍රියාකාරකම ඉක්මනින් සිදු කරන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දා ගන්නවා පරීක්ෂණ නලයට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට අපි දාලා බලමු මේ ලිට්මස් පත්‍ර මන් දැන් අරගත්ත පත්‍ර දෙකක් අපි බලමු මේ පත්‍ර දෙක ලිට්මස් පත්‍ර බලන්න දුවේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම මේ ලිට්මස් පත්‍ර දෙකේ සිදුණු වර්ණ විපර්යාසය රතු ලිට්මස් පත්‍රය නිල් පැහැයට හැරුණා මේ රතු ලිට්මස් පත්‍රය නිල් පැහැයට හැරුණා එනම් භෂ්මයක් කියලා තහවුරු වෙනවා අපි බලමු ඒකට pH කඩදාසියක් දාලා pH කඩදාසිය දාලා බලමු මේකේ ලැබෙන වර්ණය මොන වගේද කියලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් pH පත්‍රයකදී ලැබෙන වර්ණය මොකද්ද කියලා pH දර්ශකය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපිට ලබා දෙන වර්ණය ඔබ දුටුවා තද දම් පැහැයක් තමයි ලැබෙන්නේ තද දම් පැහැයක් අපිට ලැබෙනවා අප බලමු මේක කොතනටද සුදුසු කියලා මෙන්න ප්‍රබල භෂ්ම ගණයට තමයි යා වැටෙන්නේ ප්‍රබල භෂ්ම ගණයට තමයි යා වැටෙන්නේ එහෙනම් ප්‍රබල භෂ්මයක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ අපි ඉතා වේගෙන් අපි දාලා බලමු මම මේ පරීක්ෂණ නල දෙකටම දාලා තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මම එකකට දාන දූපතේ මෙතිල් ඔරේන්ජ් මෙතිල් ඔරේන්ජ් දර්ශකය අනිත් එකට දානවා ෆිනොප්තලීන් දර්ශකය මේ තියෙන්නේ මෙතිල් ඔරේන්ජ් දර්ශකයේ දාපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ තියෙන්නේ ෆිනොප්තලීන් යොදපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල වර්ණය. ඔබ දැක්කා රෝස පාට වෙනවා ෆිනොප්තලීන් වලට. ඔබ දැක්කා කහ පාට වෙනවා මෙතිල් ඔරේන්ජ් දර්ශකයට. දැන් එහෙනම් දුවේ පුතේ අපි මේ කතා කළේ විද්‍යාගාරයේදී අම්ල භෂ්ම හඳුනා ගන්න ආකාරය. එතකොට ගෙදරදී අපිට හදා ගන්න පුළුවන් දර්ශක, ගෙදරදී අපිට හදා ගන්න පුළුවන් දර්ශක මේ තියෙන්නේ කටරොඩු මල්, මේ තියෙන්නේ කටරොඩු මල් නේද? මේ කටරොඩු මල් ලුණු වතුර දාලා තම්බාගත්තු දර්ශකය තමයි මේ තියෙන්නේ තම්බාගෙන හදාගත්තු දර්ශකය. ඊළඟට මේ තියෙන්නේ වද මල්. ඔබ දැකලා ඇති. මේ වද මල් ලුණු වතුර දාලා තම්බාගත්තු වර්ණවත් දර්ශකය මේ තියෙන්නේ. ඊළඟට මේ කෙසෙල් මුව එද අපේ ගම්වල ජීවත් වෙන දරුවෝ නම් මේවා හොඳටම දන්නවා නාගරික දරුවෝ තමයි පොඩ්ඩක් දන්නවා මදි මේ ගැන. එතකොට මේ තියෙන කෙසෙල් මුව මේ තලලා හදාගත්තු දර්ශකය. දෙපොත එහෙනම් දැන් මේවා මේ විදිහට ඔබට මේ පෙරහුරුවක් සහ පොඩි ඔබට හැඟීමක් එන්නයි මේ පරීක්ෂණ ටික කළේ. දැන් ඔබේ පාසල් පටන් ගත්තට පස්සේ ඔබේ ගුරුවරයාත් එක්ක මේ ඉතිරි
පරීක්ෂණ ටික කරන්න අමතක කරන්න එපා. දැන් මේ ඔබේ වගුව බලන්න, වගුවේ අපි කරපු දේවල් වල වර්ණෙම තියෙනවා නේද? වගුවේ ඉතුරු ටික ඔබට පුළුවන් පාසලේ ගුරුවරයාත් එක්ක කතා කරලා වැඩි ඉදිරියට කරගෙන යන්න. දුවේ පුතේ, අපි එහෙනම් අද දවසේ මේ විද්‍යාගාර රසායනික ද්‍රව්‍යත් එක්ක එහෙම නැත්නම් දර්ශකත් සමග පරීක්ෂණ කිහිපයක් සිදු කළා. අපි සූදානම් ඊළඟ දවසේ ඔබත් එක්ක මේ ගෙදරදී අපිට හදා ගන්න පුළුවන් දර්ශකත් එක්ක මේ අම්ල බාෂ්ම හඳුනා ගැනීමේ පරීක්ෂණ සිදු කරන්නේ කොහොමද කියලා කතා කරන්න. එහෙනම් ලබන සතියේ දවසක අපි හමු වෙමු. ගෙදර අපගේ ඔබේ නිවසේ තියෙන දර්ශකත් එක්ක මේ අම්ල බාෂ්ම හඳුනා ගැනීම කොහොමද සිදු කරන්නේ සහ එතනින් ඉදිරියට අපි මේ අම්ල බාෂ්ම සහ ලවණ කියන පාඩම කරගෙන යන්න. එහෙනම් ගිහිල්ලෙන්නම් පරිස්සමෙන් ඉන්න. දැන් මේ දවස්වල තමයි පරිස්සමෙන් ඉන්න ඕන. මොකද දැන් ඔබට යන්නෙන්න නිදහස තියෙනවා. ඔබ පරිස්සම් වෙන්න ඕන, ඔබේ සමාජයත් පරිස්සම් කරන්න ඕන. එහෙනම් ගිහිල්ලෙන්නම් සිළු දෙනාටම ආයුබෝවන්.